දරුව අතරට ඇවිල්ලානේ දරුවන්ගේ මූණ ටික බලන අතේක නේද සර්. එතකොට මේ ප්‍රශ්නත් ගොඩක් හම්බෙලා තියෙන සර් අතට මේ වෙද්දි තවත් ප්‍රශ්න තියෙනවා දැන් සර් ඔබ ළඟට එනවානේ. ලියලා සර් අතට මොන ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. සර් දැන් ස්වාමීන් වහන්සේ සඳහන් කරපු කාරණේත් එක්ක ඒකට සර්ටත් යමක් එකතු කරන්න පුළුවන් වේ. ඒ වගේම දැන් විභාග ශාලාවට යද්දී අපේ දරුවන්ගේ සූදානම් මොකක්ද කියන එකත් සර්ට පැහැදිලි කරන්න පුළුවන් වේ. දරුවෝ එක කතා කරන අතරෙම සර්. ඉස්සලම රවින්දු මෙහෙම ප්‍රශ්නයක් එවලා තිබ්බා. මේ ඔබ මට චිට් එකක් එවලා තිබ්බා නැගිටලා එන්න සර් අනේ මේ කියලා එහෙමත් එවලා තිබ්බා. Thank you. හරි. ඔන්න විභාගේ ප්‍රශ්නයක් දෙනවා උත්තර දෙන්න. ලෑස්තිද? හරිද? विभागे प्रश्न उत्तर दें राइट अपुड़ प्रश्न एक वचन बहुवचन प्रश्न एक वचन बहुवचन हय्यंग उत्तर दें एक वचन बहुवचन पिली दुर्दे तो मंजन විභාගයේ අසමත් වෙන්නේ පාඩම් කරලා නැතිව නෙමෙයි සිහිය නැති නිසා. හා අපුඩියක් ගන්න. නියමයි. රයිට්? දැන් මම දෙකක් කිව්වොත් ඇඟිලි දෙක පෙන්නන්න. දෙකක් කිව්වොත් ඇඟිලි දෙක පෙන්නන්න. දැන් ඔබ අහලා තියෙනවා මම ගැටළු වල හුඟක් වෙලාවට ඉන්නවා කියලා අපේ අම්මලා කියනවා. ඒ සමහර ළමයිගේ කියන්නේ අපි අර බුද්ධි පරීක්ෂණය කරනකොට නම් මොනරානේ මොනරා ගති කියන්නේ මොලේ හැසිරෙන්නේ මොනරෙක් වගේ නං ප්‍රශ්නවල ඉන්න ප්‍රමාණය වැඩි. ඔබට ඒක ජය ගන්න තියෙන හොඳම දේයක් තමයි මේ අභ්‍යාසය. ඒ වගේම ස්පෝර්ට්ස් කරන එක. විශේෂයෙන්ම ටේබල් ටෙනිස්, බාස්කට්බෝල්, බැඩ්මින්ටන් වගේ දේවල් ඔයා සෙල්ලම් කරනකොට අනිවාර්යයෙන් මේ සෙල්ලම තුලින් ක්‍රියාශීලීත්වය වැඩි වෙනවා. රයිට්? අපුඩි දෙකක් කියපු ගමන් අපුඩි දෙකක් ගන්න. ඉතින් ඔය තාම අපුඩි ගහන්නේ මේ මොන්ටිසෝරි ළමයි අපුඩි ගහනවා වගේ. එහෙම නෙවෙයි. දැන් A level OS speed එකෙන් බෑ. කො අපුඩි දෙකක් ගන්න. හරි. මේ අපුඩි ගහනකොට පුතේ මේ ඇඟිලි 10යි අල්ලයි එකට වදින්න මෙහෙම ගහන්න. මොකද exam hall එකට ගිහිල්ලා එළියේ හොඳට අපුඩි ගහන්න. ඒ කියන්නේ ඔබට කරන්න පුළුවන් හොඳම දේ කාගේ හරි මචං. මචං. දන්න. අද හොඳට කරන්නා. අනිත් කෙනාට සුභ පතන්න. අනිත් කෙනාට සුභ ප්‍රාර්ථනා කරන්න. හම්බුනම යාළුවෙක් හම්බුනම 10ක් දන්න. දැන් ළඟ ඉන්නේ කෙනාට 10ක් දන්නට කල. 10ක් දැල කෙනා වට පුළුවන් කියලා. හොඳට වදින්න. ඒක රිදෙන්න දාන්න 10ක්. මේ ඒඩ්ස් හැදෙන්නේ නැහැ ඔය 10ක් දැම්මට. බය වෙන්න එපා. හලෝ. මං හලෝ කිව්වොත් හායි කියලා උත්තර දෙන්න. හලෝ. හායි. අපුඩි තුනක්. දවට මතකයි මං ඉස්සල්ලා කියපු කරුණ නේ. හතරක්. කෝසිය දැන් ඔබට තේරුණාද ඔබට විභාගෙදි වෙන්නේ මොකද්ද කියලා මම ඉස්සෙල්ලා කිව්වනේ දෙකක් කිව්වොත් මෙහෙම පෙන්වන්න කියලා දැන් හතරක් කිව්වම මොකද්ද කරන්න ඕනේ හතරක් පෙන්වන්න ඕනේ හැබැයි ඔබ මොකද කරේ මේ ඒ කියන්නේ පුතේ පුතා සිහියෙන් නෙමෙයි ඉන්නේ දැන් සිහියෙන් වාහනේ එලවන රියදුරු මහත්ය කියලා කියන්නේ රියදුර වාහනේ එලවනවා කියලා කියන්නේම භාවනාවක් හැබැයි සිහියෙන් එලවන්නේ නැහැ ඔබ දැන් මේ මොහොතේ සිහියෙන් නෙමෙයි ඉන්නේ. ඔබ මේ මොහොතේ සිහියෙන් නෙමෙයි ඉන්නේ. විභාගෙදී අවශ්‍යම වෙන්නේ මේ සිහිය. හරි, අපුඩි දෙකක්. තුනක්. දැන් මට වැරදුනා කියලා ළඟ ඉන්න කෙනාට පහක් දාලා සන්තෝෂ වෙන්න. මට වැරදුනා කියලා දාන්න පහක්. මට වැරදුනා. හරිද? දැන් ඔබ මේ ඇඟිලි දෙක අරගෙන කියන්න. දැන් මගේ සිහිය වැඩි වෙනවා. මෙහෙම ඇඟිලි තුනෙන් දාන්න ඔලුවට මගේ සිහිය දැන් වැඩි වෙනවා. මයිතාමත්ම සිහියෙන් වැඩ කරනවා දෙකක් කිව්වොත් ඇඟිලි දෙකක් පෙන්නනවා හතරක් කිව්වොත් ඇඟිලි හතරක් පෙන්නනවා අපුඩි හතරක් කිව්වොත් අපුඩි හතරක් ගහනවා එලඹි සිහිය දැන් මං ඉන්නවා අපුඩි දෙකක් ඔබ කියන්නේ මට පුළුවන් අත මෙහෙම අරගෙන කියන්නේ මට පුළුවන් මට පුළුවන් මට සිහිය දෙනවා මගේ විශ්වාසය වැඩි වෙනවා මගේ විශ්වාසය වැඩි වෙනවා දවසින් දවස මොහොතින් මොහොත මගේ සිහිය වැඩි වෙනවා මා ලකුණු කරා යනවා මගේ ලකුණු ප්‍රමාණය වැඩි වෙනවා දැන් කියන්න හුඟා කදිෂ්ඨණේ කියන්නේ මගේ සිහිය වැඩි වෙනවා මගේ අවධානය වැඩි වෙනවා මා ලකුණු කරා යනවා අත මෙහෙම අරගෙන කියන්නේ කවුරු මොන විදිහට කිව්වත් කම නැහැ හයියෙන් ඔබ හඬ නගා කියන්න මගේ සිහිය වැඩි වෙනවා මගේ ශක්තිය වැඩි වෙනවා දවසින් දවස මොහොතින් මොහොත මා ලකුණු වැඩි කර ගන්නවා වැඩි කර ගන්නවා වැඩි කර ගන්නවාමයි ආයි පාරක් කියන්නේ දවසින් දවස මොහොතින් මොහොත මා මට කනගාටුයි ඔබ ගැන
හේතුව ඔබ තාමත් ඔබේ සිතේ ශක්තිය ගැන දන්නේ නැති නිසා මෙතන කවුරු හරි කෙනෙක් මේ මොහොතේ හින්නව නම් මගේ සිත තරම් ප්‍රබල කිසිම දෙයක් මේ ලෝකේ නැහැ කිසිම දෙවි කෙනෙකුට මාගේ විභාගේ මාව ෆේල් කරන්න බෑ මට පුළුවන් මා දක්ෂයි බුදු ගුණ සිහි කරලා එළියට බහින මට හැම දෙම හරියනවා කියන දේ මම මේ ශාලාවස්සේ ඉන්න ශක්තිමත්ම පිරිමි ළමයව තෝරන්නේ මේ ශාලාවස්සේ ඉන්න ශක්තිමත්ම පිරිමි දරුවව තෝරන්නේ මං හිතනවා පුතේ ඒ ඔයා කියලා එන්න පුතේ මෙතන ඉන්න ශක්තිමත්ම පිරිමි දරුව මං තෝරනවා මං ඔන්න යාව ගත්තා මේ ඉස්සරහට රයිට් අපි දෙන්නා පොඩි ශරීර ශක්තිය පිළිබඳව පොඩි පරීක්ෂණයක් කරන්න පුතා අර පැත්ත හැරෙන්න විභාගය ළඟයි පුතා මනාගෙන ඉරවස් කරන්න කොමස්ටරින් කරන්න කොයිද සිහිනේ මොන විශ්වවිද්‍යාලයේද එන්න ජපුරට අපි හරි ආසාවෙන් බලන් ඉන්න පුතාලත් එන කල අත මෙහෙම යකඩ වගේ තියාගන්න මං අත පල්ලෙහැට දාන්න හෙදර දාන්න දෙන්න එපා තව වේගෙ වැඩි කරගන්න පුතේ අට අනිවාර්යෙන්ම පුළුවන් අත ශක්තිමත්ව තියාගන්න නමකට පුතේ නිපුණ thank you නිපුණ ඕමින්න දැන් මේ පුතාගේ අත ඔබ දැක්කා පොළොට සමාන්තරව තිබුණා මට හොල්ලන්න බැරි වුණා එන්න දූලට එච්චර හයියක් නැහැ කෙල්ලන්ට කොහෙද එහෙම හයියක් මට මේ දූගේ අත පල්ලෙහැට දාන්න ඕනි වෙන්නේ ඇඟිලි දෙකක් විතරයි මේ ඇඟිලි දෙකෙන් ඔන්න බලන්න අත පල්ලෙහැට යන විදිය ඇයි මේ දූගේ අත පොඩකින් දූගේ අත පල්ලෙහැට ගියයි පුතාගේ අත පල්ලෙහැට නොගින් තීත්‍ති මොකක්ද කි හේතුව මොකක්ද මේ දරුවට අපි කිව්වේ සෙත් කවි මේ පුතාට අපි කිව්වේ සෙත් කවි අපි ඔහුව ගත්තේ කොහමද ඔහුට ගෞරවය දීලා ඔහුට අභිමානය දීලා මා කිසිම ලෙසකින් ඔහුගේ සිතුවිලි නරක පැත්තට හැරෙව්වාද මා ඔහුව ශක්තිමත් කර මං කිව්වා පුතේ අත යකඩ වගේ තියාගන්න ඔයාට පුළුවන් මං දුව ගත්තේ ඇයි දූ මෙහෙම මූණ මෙහෙම අල්ලල්ලා හිටියේ ඒ මූණ මෙහෙම අල්ලන්නෙම සැකේ හිතට ආම් දැන් පුතා හිතේ සැකෙන් ඉන්නේ වගේ හිතුවේලි හරි සැකයි මොකද ඔබේ මූණ ඔබේ අත අල්ල ඔබේ සිතුවිලි පෙන්වන කැටපතක් ඔබට හංගන්න පුළුවන් බොහෝ දේවල් ඒත් ඔබේ යටිසිත ඒ දේවල් හංග ගන්න බැරුව කියලා දූට මොකද වුනේ දුස් සැකෙන් හිටියේ අපි දූට කිව්වේ වස් කවි මම මොනවාද ඇයිට කිව්ව වස් කවි මං ඇයිට කිව්වා දූලට එච්චර හයිය නැහැ කියලා ඇයි ඒක පිළිගත්තා ඒක පිළිගත්තා. නමුත් සත්‍ය කුමක්ද? වඩා ශක්තිමත් පිරිමි නොවේයි කාන්තාවන්. වඩා ශක්තිමත් කාන්තාවන්. වැඩිපුරම අරක්කු බොන්නේ, සිගරට් බොන්නේ, මත්ද්‍රව්‍ය වලට යන්නේ, COC ගගහ ඉන්නවා, හිත වෙනස් කරගන්න බැරි කාටද? පිරිමින්ට පිරිමි විශ්වාස කරන්න එපා පිරිමි. අනුකම්පා කරන්න යන්න එපා හිත හදාගන්න බැරි පිරිමියෙකුට. ඔබ ඔබේ විභාගය කරන්න මොකද පුතේ මේගොල්ල උපතින්ම ගොන්. ඒ කියන්නේ මේ අවුරුදු 19ක පිරිමි ළමයෙකුට ගේ මොලේ මට්ටමට ඔයාට තිබුණේ අවුරුදු 13 14 දී. මේගොල්ලන්ගේ මොලේ වැඩෙන්නේ සෙමෙන්. ඔය මහලුගොඩ හිතාගෙන හිටියට. රයිට්? ඒකින්ද ජීවිතේට සමවයසේ ගෑන් ළමෙක් එක්ක පෙම් බඳින්න යන්න එපා උසස් පෙළ කරන්න කාලේ. එයාව ඔයාව හක්කේ තියලා හපයි. දන්නේ. දුවේ අත මෙහෙම තියාගන්න. මේ අත හොඳටම ශක්තිමත් ඇස් දෙක පියාගන්න. දුව අම්මා කෙනෙක් දුව බව සත්‍යක් සැබෑවක් නම් ඔබ පාඩම් කරන්න තියෙන බව විශ්වවිද්‍යාලයට යන්න තියෙන සීනේ සත්‍යක් සැබෑවක් නම් මේ මොහොතේ සිට ශක්තිය වැඩි වෙනවා ශක්තිය වැඩි වෙනවා මේ විශ්වයේ තියෙන සියලු ශක්තියින් දැන් ඔබට දැනෙන්න පටන් ගන්නවා ඔබේ අත දැන් යකඩ වගේ ඔබේ අත දැන් යකඩ වගේ ඔබේ අත දැන් යකඩ වගේ දැන් මොකද වෙන්නේ දැන් මොකද වෙන්නේ ආපහු කවදාකවත් බෑ කියලා හිතනවද නෑ නෑ අලියු මෙල්ල කරන්නේ කොහොමද අලියු මෙල්ල කරන්නේ මොකෙන්ද
අලියු මෙල්ල කරනවා හෙන්ඩුවෙන්. හෙන්ඩුවෙන් කොහට දනින්නේ? හෙන්ඩුවෙන් කොහට දනින්නේ? කනගාව එතන මොකද්ද තියෙන්නේ? නිලයක්. හරියට හරි. නිලයකට එන්නම මොකද වෙන්නේ? නිපුන කමක් නැද්ද චුට්ටක් පෙන්නුවට නිලයකට එන්නම් වෙන දේ? බයින්ඩ බයි විභාගයට ලොකු අප්‍රසට් එකක් වෙන එකක් නෙමෙයි. මම मम ओहुगे मोलयट वस्कविया किवा एवं वैरस सिस्टम क्रैश दे मम दापु बोरु मुखद मम किवा निलेकट अन्नवा දැන් එතුමා හිතාගෙන ඉන්නේ නිපුන මේ දරුවා හිතාන්නේ නෙමෙයි නිලයකට යන්න කියලා උන්ට එතන නිලයක් නැහැ. මෙතෙන්ට අපි ගේනවා සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ what is it crown chakra මේක third eye එක throat chakra heart chakra splenic chakra මේකට කියන්නේ splenic chakra කියලා. ඒක නිලයක් නෙවෙයි. ඔන්න බලන්න වගේ කරලා උසන්න තවුසන් 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 තවයි උසන් පේනවද ඔබට විභාගයේ අමාරුයි පේපර් එක අමාරුයි පාඩම් කරන්න බෑ මට මහන්සි වෙන්න බෑ මට කම්මැලි මේ සියල්ල මායාවක් මිත්‍යාවක් විතරයි ඔය සේරම ප්‍රෝඩාවක් ඔබේ හිත පලා යන්න පාවිච්චි කරන ඔබ අදිශානශීලී වෙන්න ඔබේ හිත ඔබට කියනකොට මට නිදිමතයි දැන් නම් බෑ පාඩම් කරන්න බෑ කියලා. ඔබ මොකද්ද කරන්න ඕනේ? ගේ වටේ රවුමක් දුවන්න. හයියෙන් රවුමක් දුවන්න. අම්මව පොඩ්ඩක් කුචු කවන්න. බල්ලා පූසව පොඩ්ඩක් හුරතල් කරන්න. සින්දුවකට නටන්න. ස්වාමීන් වහන්සේ යෝජනා කරා උදේ පාන්දරට ආගම සිහි කරන්න කියලා. එක්සෑම් එක දවසේ. ඒක ඉතාමත්ම හොඳ ලකුණු වැඩි කරගන්න ක්‍රමයක්. හැබැයි ඔබ විශ්වාස කරනවද? उदय पांदर विनाडी पाक सिंधु अकड़ नेटुवोत मेसेट तट्टु करोत मनवागे दे अद्देवेंगे सीट दुलाकिंग लकुनु वेडिवेनुआ उदय पांदर विनाडी पाहल वाक बैट्मिंटन गेवोत एक्साम के दवसे सीट दुलाकिंग लकुनु वेडिवेनुआ दें मैं उपरी कुवने सीट विसे के लकुनु वेडिके रगंद टिप्स देखा देन्नां कीला उन्न सीट दुला अभी मे दिन्नट होंद अत्पुल තුනක් දෙමු වැඩි වෙන්නේ හතරක් ද සිහිය වැඩි වෙලාද නැති වෙලාද සිහිය වැඩි වෙලාද අඩු වෙලාද සිහිය වැඩි වෙලා නේ හලෝ දැන් කියන්නේ මගේ සිහිය වැඩි වෙලා මගේ ඔහොම නෙමෙයි ඕක ෆීල් කරන්න ඒ කියන්නේ හැඟීම ගන්න වචන වලට ළඟින් ඉන්නකට 10ක් දාන්න 10ක් දාලාගෙන මගේ ශක්තිය වැඩි වෙලා දැන් මගේ ශක්තිය වැඩි වෙලා මට පුළුවන් වෙලා මෙදරු මෙයාට දාන්න දෙපැත්තේ ඉන්න දෙන්නටම දාන්න හරි ලෝභයි ඔහොම ලෝභ වෙන්න එපා දාන්න 10ක් හලෝ දරුවනේ ඔබ ඊර්ෂ්‍යා කරලා ළඟ ඉන්න කෙනා පන්තිය ළඟ ඉන්න කෙනා ලකුණු සුට්ටක් වැඩි කරගෙන පන්තිය වැඩි කරගෙන ඉන්න කෙනා එයා හින්දා වට යන්න බැරි වෙනවා කියලා වා ඊර්ෂ්‍යා කරලා කියලා හිතන්නේ ඒත් තව 9 දිනක් ඉන්නව පහු කරන්න. සමහර වෙලාවට තව 8 දිනක් ඉන්නව පහු කරන්න. මොකද 10න් එකක් නේ කැම්පස් යන්නේ. ඕකේ. එතකොට ඔය ළඟ ඉන්න කෙනාට ඊර්ෂ්‍යා කරා කියන එකෙන් ලකුණක් හම්බෙනවද ලකුණක් නැති වෙනවද? නැති වෙනවාමයි. මේ ලෝකේ තියෙනවා පරාවර්තන නීතිය කියලා දෙයක්. විශ්ව නීති රහස් අතර තියෙනවා පරාවර්තන නීතිය. ඔබ මේ මූණු ටික දකිනකොට මේ මූණු සියල්ලම මේ පාර උසස් පෙළ කරන දරුව මෙතන ඉන්නේ. අනේ යාට ඒ තුනක් ලැබෙන්න ඕනි. හොඳ ඉසෙට් ස්කෝ එකක් හම්බෙන්න ඕනි. විශ්වවිද්‍යාලේ ප්‍රවේශය වරම් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන්න. හදවතින්ම ප්‍රාර්ථනා කරන්න. යහපතක්ම වෙන්න ඕනි. එයාට හරියන්න ඕනි. එක්සෑම් හෝල් එක වෙලේ මෛත්‍රී භාවනාව කරන්න. ඔබට ඉන්නවා ශාලාවේ තව දරුවෝ පිරිසක් ඉන්න.
ඒගොල්ලන්ට හොඳට ලකුණු වැඩි වෙන්න ඕනේ. ඒගොල්ලන්ට යහපතක්ම වෙන්න ඕනේ. එතකොට ඔබට බය හිතෙන්නේ නැහැ. මම මගේ බිරිඳ මෙතන ඉන්නවා. මා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මාව මරන් ඉන්නකොට एक देशपालन पक्षयक तीन दूर माव मरण हिटिया मगे लगति शक्ति मगत खंद पीरित बुधुहामुदुरोबट देश नकलट ओणम गेटलू अक्न प्रश्न अक्न बुधुगुन सीकर मित्वडन මෛත්‍රීකරන්න ඔබට කවදාකවත් හානියක් වෙන්නේ නැහැ ඔබට ආරක්ෂාවක්මයි සැලසෙන්නේ මම තව ඔබට පුංචි කතාවක් මම ඔබට කියන්න ඕනි කියලා මට හිතුණා මෙන්න මේ කරුණ නිසා පුතා හැමතිස්සෙම පුතා දැන් අර අහලා තිබුණු ප්‍රශ්නවල ඒ ප්‍රශ්න ලස්සන ප්‍රශ්න තිබුණ රවිදියතන එතන එක ප්‍රශ්නයක් තිබුණා තාර්කික ගණිතමය හැකියාව වර්ධනය කරගත හැකි ක්‍රම මොනවාද මේ දවස්වලත් ब्रेक खम्बेच सुडकू की गेम का प्ले करबट इक दिखट अवधानी त्यागन बेरी अंतर्जाल एंड ओणम विनवना साइमन सेस की गेम का प्ले साइमन सेस विशेष सीओसी वगे किसीम विधि कलाकारी एमता डिफेंसिव गेम्स वोल्टे अंडेबट सामान्य परगणक गेम्स वोल्ट गियोत्ते हितामात्म मे हरी वग की මගේ බිරිඳ දන්නවා පෙබරවාරි 14 වෙනිදා තමයි අපේ දරුවන්ට වැඩිපුරම පිස්සු හැදෙන දවස. වැඩිපුරම පිස්සු හැදෙන පෙබරවාරි 14 වෙනිදා මා පෙබරවාරි 14 වෙනිදා හිටියේ පෞද්ගලික රෝහලක. මට අසනීප වෙලා නෙමෙයි. අසනීප වෙච්ච දරුවෝ කීප දෙනෙක් සනීප කරන්න. ඔබට පරිගණකත් එක්ක ඉන්නෝ නම් ඔබට කරන්ට් එක අල්ලන්න වේවි. ඔබට බෙහෙත් දෙන්න වේවි. ඒකින්ද हरी वगकीमकर्ण ओणम चातिया ओणम रटा विनाशकर परमाणु बोम हिलो नवश्यकर इगन गण लम कंप्यूटर गेम्स प्रमोट करमोट कर सिंह बौद्ध पुतालट सिंह बौद्ध दूलट मेतनम पेनवा मेतीन तरंगे अपे जाति अभियोगे කොල්ලෝ කී දෙනා දින්නේ කෙල්ලෝ කොච්චර ඉන්නවද කොල්ලෝ කී දෙනා දින්නේ ජයන්ත මහත්තයෝ ඔබතුමා මේක ගැන හුඟක් හඬනගෙන කෙනෙක් මේ පිරිමි ළමයි අඩුව එතකොට ඉන්න පිරිමි ළමයිගේ ඉලක්කය තියෙනවා මට පාඩම් කරන්න ඕනේ නැහැ මට 3 wheeler එකක් ගත්තම හරි කියලා වෛද්‍ය පීඨයේ 68ක් ඉන්නේ දූලා කලාපීඨ වල 85ක් ඉන්නේ දූලා නරකම තත්ත්වය නීති පීඨ වල 87ක් ඉන්නේ දූලා පුතාලා ගේම්ස් වලින් මිදෙන්න මාධ්‍ය මට මම රුපියල් ලක්ෂ 5කට වෑන් එක ගන්නකොට රුපියල් ලක්ෂ 5කට වෑන් එක ගන්නකොට ඒ අවුරුද්දේ මගේ ආයතනය 1.5 මිලියන් ගෙවනවා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකට මොකද්ද කනෙක්ෂන් එක 64k 64k ලංකාවේ පළවෙනි සැටලයිට් ලින්ක් එක මම ගන්නවා මාසිකට රුපියල් 65000ක් ගෙවනවා හැබැයි අපි ඉස්සල්ලාම අපේ මං හිතන්නේ අපි 80 වෙනියට කොහෙද ෆෝන් එකක් ගත්තේ හැබැයි තාමත් ගේම්ස් වලට ඇබ්බැහි වෙන්නේ නැතුව ෆෝන්ස් වලට ඇබ්බැහි වෙන්නේ නැතුව ඉන්න තරම් සිතක් තියෙනවා ඒ අපේ බුදුහාමුදුරුව අපිට දීලා තියෙන සිත මේකට ඇබ්බැහි වෙන්න එපා ශක්තිමත් වෙන්න සිතන්න ඔබට යන්න තියෙන ටාගට් එක ගැන ඒක ගැන හිතන්න සුඩුකු ප්ලේ කරන්න චෙස් ප්ලේ කරන්න ඔබේ තාර්කික බුද්ධිය තාර්කික හැකියාව වැඩි වෙනවාමයි අපුඩි හතරක් වේග වැඩි අපුඩි තුනක් දෙකක් पोडा लंगीने के कुचुकवाचुकवल पोडा हिनासन पोडा कुचुकवल हिनासन कुचुकवंड कुचुकवंड मगदे एंडोफिन्स हलो
දැම්මට කියන්නේ ඔබට ප්‍රබෝධයක් දැන් දැනිලාද තියෙන්නේ නැද්ද? අර ඉස්සෙල්ලට වැඩිය දැන් මොකද්ද උනේ? ක්‍රියාශීලී වුණා නේද? ඇක්ටිව් වුණා නේද? ඇක්ටිව් වෙච්ච ගමන් වාට මොකද වෙන්නේ? ඔබේ මොළය හොඳටම වැඩි වෙනවා. එහෙනම් එක්සෑම්ස් වලට කලින් මියුසික් ප්ලේ කරන්න, විශේෂයෙන්ම গিටාර් එක, වයලින් එක වගේ දෙයක් ඉතාමත්ම හොඳයි. ඒ වගේම සෙල්ලම් කරන්න, පොඩ්ඩක් ක්‍රීඩා කරන්න, ක්‍රීඩා කරන්න, අඩුම ගන්න බල්ලත් එක නටන්න, හුරතල් කරන්න, හොඳ තේ එකක් හදාගෙන බොන්න රස කරන්න. මේ සියලු දේ. එහෙම නැත්නම් එක්සෑම් හෝල් එකට එනකොට අඩුම ගන්න ටොෆියක්, හොඳ ටොෆි එකක් ගෙනියන්න. ගෙනිහිල්ලා අරක පොඩ්ඩක් ෆීල් කරන්න. එහෙමනම් සාපේ තියෙන ප්‍රශ්න ගොඩක් ඊටක බොහොම කිටියෙන් තමයි අපිට උත්තර දීගෙන දීගෙන යන්න වෙන්නේ. එක් ප්‍රශ්නයක් තියෙනවා සර්, මේ තවත් හිතගෙන ආදරෙන් ඉන්නේ දුවද්ද පුතෙද්ද කියලා සඳහන් කළා නැහැ. වැඩ කරන්න හිතයි, ඉතින් අරකගෙන තමයි හිතෙන්නේ. මොකද කරන්න කියලා අහනවා සර්. ඔව් පුතේ, අර රබර් බෑන්ඩ් පිළියම හුඟක් හොඳයි. ඒ කියන්නේ ඔබ වෙලාව වෙන් කරගන්න. ඔබට ප්‍රේම සම්බන්ධයක් තියෙනවා නම් දැන් මේ මොහොතේ ඕකෙන් මිදෙන්න උත්සාහ කරන්න එපා. රයිට්? මේ මොහොතේ ඕක මොන විදිහකට හරි ඕක තියාගෙන ඉන්න. නේ මම හුඟක් විද්‍යාත්මකයි මම මේ කරුණ කියන්නේ. මේ මොහොතේ මං හරි නේද ගංගා? මේ මොහොතේ ඕක ප්‍රශ්නයක් කරගන්න යන්න එපා. හැබැයි ඒ විනෝඩ මෙන්න මෙහෙම කරන්න. ඔබේ ඒ ඉන්නවන යෝධයා එයාට කියන්න, එයාට කියන්න මම පාඩම් කරනවා, මට පාඩම් කරන්න දෙන්න. මම විශේෂයෙන්ම රෑ හතෙන් පස්සේ මම ෆෝන් එකට එන්නේ නැහැ කියලා. ඔබ වෙලාවක් දෙන්න සම්බන්ධ වෙනවා කියලා ඔබට ඇප් එකක් තියෙනවා ෆෝන් එකට දාගන්න පුළුවන් ඇප් එකක්, do not disturb ඇප් එක. එතකොට ඒ වෙලේ කවුරු කෝල් කරත් එයාට දැනෙනවා ඔබ ෆෝන් එකේ ඉන්න විත්තිය පේනවා, සියලු දේ පේනවා. ඔබට මැසේජ් එක එන්නේ, ඔබට ඇක්ටිවේට් වෙන්නේ, ඔබ පාඩම් කරන්නලා දැන් ඔබට කලින්ම කියලා තියෙන පුළුවන් මෙන්න මගේ පාඩම් කරන වෙලාව, මෙන්න මගේ ෆෝන් එකේ ඉන්න වෙලාව. ඔබ දැන් ඔබට ෆෝන් එකේ ඉන්නනම් ඔබ විනාඩි 55ක් ඔබ හුඟක් ශක්තිමත්ව ඔබ කියනවා මම මේ විනාඩි 55 ඉඳලා තමයි මේ විනාඩි 5 ෆෝන් එක ගන්නෙ. ඔබ ෆෝන් එක ගන්නවා නම් මොකද SAD කියන ලෙඩේ, SMS addiction disorder, එහෙම නැත්නම් SMS addiction syndrome කියන එක තත්ත්ව හුඟක් දරුවන්ට තියෙනවා. ඒ හින්දා ෆෝන් එක ළඟ තියාගන්න මට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක do not disturb mode එකේ තියාගන්න. එතකොට මේක ඡය ගන්න පුළුවන්. ඒ කියන්නේ සින්දුවක් අහන්න ඕන නම්, චිත්‍රපටයක් බලන්න ඕන නම්, මොනා කරන්න ඕන නම් ඒ කාලේ උපය, ඒ සමාවෙන්න ඒ කාලේ උපය ගන්න. ඒ කියන්නේ මම මේ ෂෝට් නෝට්ස් ටික හැදුවොත්, මම මේ පේපර් එක කරොත් විතරයි මම මේකට යන්නේ. එතකොට ප්‍රේම සම්බන්ධය ගැන එයාට හිතෙනවා නම් මෛත්‍රී කරන්න, අනේයාට යහපතක් වේවා කියලා සිතලා අනිත් පැත්තට සිතුවිලි යොමු කරන්න. සැකිතට එනවනම් ඒ වගේ වෙලාවට බ්ලෙස් කරන්න, මෛත්‍රී කරන්න, යහපතක් වේවා කියලා හිතලා මං ඕක ගැන හිතන්නේ මේ වෙලාවට කියලා ඔබේ සිතට කියන්න. සිතට හැමතිස්සෙම කියන්න මෙන්න මේ ඇඟිලි තුන මෙහෙම ඔලුවට දැම්මේ. ඒ වගේම අනිත් වෙලාවකට සිත ආපු ගමන් රබර් බෑන්ඩ් එක ඇද්දා තැරියා මම තුනහමාරට තමයි බොයෆ්‍රෙන්ඩ් ගැන හිතන්නේ. සිම්පල්. හැමෝම රෑන්ක් එකක් ඉල්ලනවා සර්. උනාට හිත කියනවා මට ඒක කරන්න බෑ කියලා. මොකද කරන්නේ හනවා සර්? හැමෝම රෑන්ක් එකක් ඉල්ලන්නේ මේ දුවගෙන් හරි පුතාගෙන් හරි. උනාට එයා හිතන්නේ යාට ඒක බෑ කියලා. මං ඒ දූට හරි පුතාට හරි උඟාක් සුබ ප්‍රාර්ථනා කරනවා ඔබ එහෙම හිතන එක ගැන. ඔය රෑන්ක් එකක් ඉල්ලන මිනිස්සු රෑන්ක් දාපු මිනිස්සුද කියලා අහන්නේ. ඔය රෑන්ක් එකක් ඉල්ලන මිනිස්සු කරුණා කරලා මේක ජාතියේ මේ මේ වැඩි දෙනෙක් අහනවා හෙට දවසේ අහවි මේක මේ වෙලේ සජීවී වෙන්න අම්මලා තාත්තලා මේ දරුවන්ට යන්න පුළුවන් ගමනක් තියෙනවා. මේ හැම දරුවෙක් වෙනුවෙන් මේ විශ්වය යම් කිසි දෙයක් නිර්මාණය කරලා තියෙනවා. මේ හැම දරුවෙකුගේම මොළයේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. අපුචි උදාහරණයක් කියන්නම් පුතේ. මගේ ළඟට එක දරුවෙක් ආවා. මේ දරුවගේ TFRC කවුන්ට් එක 83යි. 83යි කියන්නේ මතක තබා ගැනීම ශක්තිය ඉතාමත්ම අඩුයි හාමුදුරනේ. ඔහුට කොච්චර අඩුද කියනවනම් මම ඔබට කියන්නම් එක උදාහරණයක්. කෑම කාලා පැය තුනකින් මොනාද පුතේ කෑවේ කියලා අම්මා ඇහුවොත් අමතක වෙනවා. හැබැයි මේ දරුවා අධ්‍යාත්මිකව ඉතාමත්ම ශක්තිමත්. මේ දරුවගේ ලකුණු හැම විෂයකටම 96ට වැඩි. 96ට වඩා වැඩි. හැමතිස්සෙම මතක තබා ගැනීම ශක්තිය හුඟක් වැඩි අය වෙන්නේ අනවශ්‍ය දේවල් මතක තබා ගැනීම.
एक ओब ओब रैंकैमीम एतुनागनीम इसको एक टू प्लस किरीम ओवा सेरम ओब टाइति देवाल विभाग दे पात्री देवाल एक गोलें अट ऐति दे हों विभाग किरीम वितराय लबेन दे सतुटि भार मुखद ओबट विश्वविद्यालय प्रवेश लबूर्णत्ता रैंक खंबूर्णत्ता मंग अपने खल मंदा दे हेन हों प्रतिपल कट्टी मट हमेन एगोलो रैंक्स बलगन वेडकर कट्टी रैंक्स बलगन वेडकर अम्म तात योचना करना ए अम्मे तात मोले परीक्षा करवा करुणाखल धरव विनाशकंडीप मेधवस्थल सर मे लियान कोट अति अंगली बट दाड़ी दटांगार तीन मेला मेद कि रबर सिरप पावचिका पटांगार तीन मेकि संबंध तीन सर माँ सप्तम मैकना हरियट दुती हिम संबंध तीन किया नमूद पाड़कर ओबट सिरप देखा दाण तुप्या दाण के योचना कर हेमती मे तीन उब शरीर शक्ति पवत्ता सेरप देखा दाण गे असम तुप्या दाण के लिए उदय वगे वेड कट हे भाई अधिक विधि दाड़ी दान एक मानसिक तिगस्मक लक्षण या पुलवा ओबट थाम ओबट परकुने हुंद हुंद मनोवैद्य बरी उपदेश लबा गे एक हिथिंग अतहरल दान सिथिंग एक अतहरल दान गीतामात्म वटीन सर मेधास्थल विषया तुणीम वेडकर मे इसल मीन विषय वेडी पर ओबट विषया नर कोच्चर कलपरतर तीन देखे बला එතකොට ඔබට පැය ගන්න දැන් දැන් අපි කියමුකෝ ෆිසික්ස් ඉවර වෙලා කෙමිස්ට්‍රිද කෙමිස්ට්‍රි ඉවරලා ෆිසික්ස්ද තියෙන්නේ මේ ඒ අතර තියෙන දවස් ගන්න පැය ගන්න කොච්චරද කියලා බලලා මේ ඔබට දෙන්න තියෙන වෙලාවත් එක්ක බලන්න හැබැයි මේ දවස්වල දැන් ඔබට පළවෙනි පේපර් එකට දවස් දෙකකට විතර කලින් ඒ පේපර් එක විනියම් මහන්සි වීම හොඳයි නමුත් අර විවිධත්වයෙන් යුතුව වැඩ කිරීම වඩා ඵලදායකයි බයොලොජි වල ගොඩක් දේවල් පාඩම් කරලා ඉවරයිලු ඒ වුණාට මේ හැමදයක්ම ගොඩක් දේවල් අමතකයි කියලා කියන්නේ සර් මේ දරුවට අපස්මාරකී කියන රෝගී තත්ත්වයක් තියනවලු මේ නිසා මතක ශක්තිය අඩු වෙනවා කියලා සමහර පුද්ගලයෝ කියනවලු ඒක ඇත්තද කියලා අහනවා සර් ඔබට අමතක වෙනවානේ ප්‍රධාන කරුණු පහක් උඩ ඔබ වෙන දෙයකට ආදරේ වුණොත් ඔබ වෙන දේවල් වලට ආදරේ වුණොත් අමතක වෙනවා ඒ හින්දා අද සිට ඔබේ පළමු සහ එකම ප්‍රේමය විභාගයේ සහ පාඩම කරගන්න තාමත්ම ලොකුම ලොකු ආදරයක් දෙන්න දෙවෙනි දේ කේන්තිය වෙනුවට මෙත් වැඩීම පුරුදු කරගන්න පංච නීවරණ ධර්ම කේන්තිය වෙනුවට මෙත් වැඩීම හුරු කරගන්න තුන්වෙනි එක අර ක්‍රීඩා කරන්න මම ඔබට යෝජනා කරන බැඩ්මින්ටන් ගහන්න දුවන්න සයිකල් පදින්න ඒ වගේ දේවල් කරලා උද්‍යෝගය වැඩි කරගන්න එතකොට නිදිමතත් කම්මැලිකමත් කියන දේ අයින් වෙනවා හතරවෙනි දේ අකම්පිත වෙන්න කම්පා නොවීන්න සිදුවීම් සිදුවේවී අම්මා තාත්තා බණීවී යාළුවෝ එක එක දේවල් කියාවි යාළුවෝ ඔබේ සිත වෙනස් කරන්න බොහෝ දේවල් කියාවි අකම්පිත වෙන්න මම ඕක ගැන හිතන්නේ සැප්තැම්බර් මාසේ පළවෙනිදෙන් පස්සේ කල් දාන්න පස්වෙනි එක සැක සහිත කරුණු තියෙන හැම තැනකදීම ඔබ යන්න ගුරුවරයෙක් හොයාගන්න අහන්න විමසන්න මතකේ වැඩි වේවි පුළුවන් තරම් මම ඔබට තව ලස්සන දෙයක් කියන්නම් යෝජනා කරන්නම් පුතා මම පළවෙනි ශ්‍රද්ධා වැඩසටහනට ආපු දවස ඒ පළවෙනි ශ්‍රද්ධා වැඩසටහනට ආපු දවසේ මට පුදුමාකාර විදියට තෑග්ගක් හම්බුණා ඒ එදා මහමෙවුනාවේ පින්වත් ස්වාමීන් වහන්සේ මට කියා දුන්නා අමතක වෙනවනම් විභාගයට බය දැනෙනවනම් මෝර පිරිත සජ්ජායනය කරන්න කියලා හැම දවසකම මා මෝර මේ විභාගයට බය වෙන දරුවන්ට මනෝවිද්‍යාත්මක උපක්‍රම කියලා දීලා තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරා වගේම අර දෙවියන්ටත් බය දැනෙනවනම් දෙවියොත් මේ අර කොඩියේ දිහා බැලුවමත් ඒක බය දෙනනවා නම් ඒ මොන විදිය උපක්‍රම පාවිච්චි කරත් මට සම්පූර්ණයෙන්ම දරුවෙකුගේ බය නැති කරන්න බැරි වුණා. හැබැයි මම හැම දවසකම දරුවන්ට යෝජනා කරා මෝර පිරිත සජ්ජායනය කරන්න. මට තාමත් ඇහෙනා වගේ මංජුරස වටත් මතක ඇති අර දරුවෝ මෝර පිරිත කියවපු ආකාරය ලස්සනට ගායනා කරපු ආකාරය. එදායින් පස්සේ එදා එදාමයි අද වෙනකල්
ඒ මෝර පිරිත කියපු කිසිම දරුවෙක් කිසිදු දරුවෙක් අවුරුදු ගණනාවක් පුරාට මට කියලා නැහැ විභාගයට බය දෙරෙනවා කියා. මේ තරම් ආරක්ෂාවක් මේ තරම් ශක්තියක් තියෙද්දී ඔබ කුමකට බය වෙනවද? මෝර පිරිත මම ඔබට යෝජනා කරන මෙන්න මෙහෙම දෙයක්. වතුර බෝතල් කීපයක් ගන්න. දවසකට වතුර ලීටර් එකමාරක් විතර පාඩම් කරන වෙලේ බොන්න. මේ වතුර බෝතලේ බෝඩ් එකක් ගහන්න කොලයක් අලවන්න ලකුණු වැඩි කරන වතුර. මතකයේ වැඩි කරන වතුර. විද්‍යාත්මකව මේක මසරු එමටෝ පරීක්ෂකයා සනාථ කරපු පරීක්ෂණයක්. මේක කොළඹ MRI එකේ නැවත රෙප්ලිකේට් කරපු රිසර්ච් එකක්. වතුර පුදුමාකාර විදිහට ඩයිනමික් වතුර වෙනස් වෙනවා. පිරිත් වතුරට පුළුවන් කමක් හම්බෙනවා පුතාගේ සියලු ආතතියෙන් දුරු කරන්න. පිරිත් දැන් දාලා තියන්න රේඩියෝ එකක් එක පිරිත් ටික දාලා තියෙන ඔබ පාඩම් කරන වෙලේ දඩබඩ සින්දු අහන්නේ නැතුව පසුබිමින් විශේෂයෙන්ම මහමෙවුනාවේ පින්වත් ස්වාමීන් වහන්සේලා අර ඉතාමත්ම ලයාන්විතව පිරිත් සිංහලෙන් සහ පාලි භාෂාවෙන් කරන පිරිත් ටික දාලා තියන්න ඇල්ෆා කිරණ නිකුත් වෙන ඔබේ මොළේ පාඩම් කරන සියලු දේ යටිහිතට යනවා. එතකොට මේ නිදිමත ස්වභාවයකට ඔබ හිතපත් වෙන නිසා ඉතාමත්ම හොඳයි. ඊට පස්සේ විනාඩි 25කට සැරයක් පුංචි බ්‍රේක් එකක් ගන්න පාඩම් කරලා විනාඩි 25කින් බ්‍රේක් එකක් ගන්න ඔබට ප්‍රබෝධය ඇති වෙන ක්‍රියාකාරකමක් කරන්න ඊට පස්සේ ආපහු විනාඩි 25කට වැඩේට යන්න. සර් ඉතින් දවසම හරි අපේ දරුවන්ට මේ උපදෙස් ලබා දෙන්න සූදානම්ෙන් ඉන්නේ. නමුත් අපිට කාල වේලාවේ ප්‍රශ්නයක් තියෙනවා සර්. දැන් මෙතන අහලා තිබ්බ ගොඩක් ප්‍රශ්න වලත් අපි සාකච්ඡාවේදී පිළිතුරු ලබා දුන්න නිසා ඒ දරුවන්ට ලොකු ගැටලුවක් නැතුව ඇති කියලා අපි විශ්වාස කරනවා. පොදුවේ ඔගොල්ලෝ හැමෝටම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් මේ දවස් කීපේ ප්‍රායෝගිකව